සුබ සන්ධ්‍යාවක්. ගෙවුන් දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම ගයා ලක්රෝණි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සුලි කුණාටුවක් නැහැ. ඉදිරියටත් වැසි. අයහපත් කාලකුණින් 57,000ක් පීඩාවට සහන කඩිනම් කරන්නේයි ජනපතිගෙන් උපදෙස්. ආර්ථිකය ශක්තිමත්, මුදල් ඇමතිගෙන් සහතිකයක්. ගෝඨාභයට එරෙහි නඩුව දිනපතා විභාගයට. ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක් දින තරගයට වැස්සෙන් බාධා නැහැ. මධ්‍යමහා ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා. මේ හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ජල ගැලීම් හා නායාම් සිදුවුණා. අධික වර්ෂාව හේතුවෙන් යටලමත්ත ඇලට වැටීමිය ගිය HGP දයරත්න මහතාගේ ඌරළ පිහිටි නිවසට ගිය අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඒ මහතාගේ බිරිඳ වෙත රුපියල් ලක්ෂයක චෙක් පතක් ලබා දුන්නා. ගිංගඟ පිටාර ගැලීමෙන් අවතෙන් වූවන්ට පිසු ආහාර ලබා දීම මේ වන විට සිදු කෙරෙනවා. ගින්තොට බටහිර සහ පේදිගම ඇතුළු ග්‍රාම නිලධාරී වසම් කිහිපයක අවතෙන් වූවන්ට පිසු ආහාර ලබා දීමට පියවර ගැනුණා. ගාල්ල උඩුගම නාගොඩ දාහුල් හේන ප්‍රදේශයේ විශාල කන්දක් නායාමේ අවධානමක් පවතින බව වාර්තා වනවා. එම කන්දේ කිලෝමීටරයක් පමණ උඩ සිට ජල පහරක් මතු වී තිබෙනවා. විශාල ගල් සහ පස් කන්ද පාමුලට ගසාගෙන බැවින් පවුල් 15ක් පමණ ඉවත් කිරීමට සිදුව තිබෙනවා. ගාල්ල මාපලගම පෝදිවිල මාර්ගයේ මලාඹුරු ප්‍රදේශයේ කන්දක් නායාමෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. මාර්ගයේ අඩි 25ක් පමණ උසට පස් අහවිශාල ගල්වලින් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ. අක්කරේක පමණ බිම් ප්‍රදේශයක් මෙසේ නායකුස් තිබෙනවා. කාසල්වි ජලාශ්වයට ඉහලින් පිහිටි නිවාස කිහිපයක් නායාමේ අවධානමක් හේතුවෙන් එම නිවාසවල පදිංචිකරුවන් ඉවත් කෙරුණා. හැටන් භගවන් තලාව මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නෝවුඩ් නිච්චලිගම ප්‍රධාන මාර්ගයට ඉහලින් වූ පස්කන්දක් කඩා වැටීමේ අවධානමක් පවතිනවා. ඒ අනුවයි ඊට පහලින් පිහිටි නිවාස කිහිපයක 23 දෙනෙකු ඉවත් කිරීමට පියවර ගැනුණේ. අත්තනගලුවේ පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ඒ හේතුවෙන් පහල ප්‍රදේශවල ගංවතුර අවධානමක් පවතිනවා. ගම්පහ ජායල කිරිඳිවිට ගනිමුල්ල සහ ගම්පහ මිනුවන්ගොඩ මාර්ග මෙසේ ජලයෙන් යටවීමේ අවධානමකයි පවතින්නේ. ගනිමුල්ල කිරිඳිවිට ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් මේ වන විටත් ජලයෙන් යටව පවතිනවා. නිල්වලාගඟේ අතුගංගාවක් වන කිරඹ අර පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. නිල්වලාගඟේ ජලමට්ටමද ඉහළ යමින් පවතිනවා. පහත් බිම්වල ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බව අපතා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරනවා. මාතර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රදේශයකටම පාහේ අධික වැසි ඇදහැලමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. ඇතැම් ප්‍රදේශවල බිඳ වැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. ගස් කඩා වැටීම් සහ කුණු සැර හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ල වුණා. අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 57,015කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. 12,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. සහන කටයුතුද අකණ්ඩවම සිදු කරමින් පවතින බව එම මධ්‍යස්ථානය සඳහන් කරනවා. ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නායාමේ අනතුරු ඇඟවීම තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය පවසනවා. අද උදේ 8ට දිස්ත්‍රික්ක කීපයකට නායම් අනතුරු ඇඟීමේ නිවේදන නිකුත් කරන ලැබුවා. අදියර 1 යටතේ වූ කහ නිවේදනය බදුල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට, ඒ වගේම කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට යටියන්තොට සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා, ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර කලවාන සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට නිකුත් කරන ලැබුවා. එමෙන්ම අදියර 2 යටතේ වූ නිවේදනය බදුල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත්, ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම, ඇල්පිටිය, නියාගම, නාගොඩ, කලමුල්ල, බද්දේගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් නිකුත් කරන ලැබුවා. කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, මතුගම, බදුරලිය, ඉංග්‍රීය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා අද උදේ 8ට රතු නිවේදනය නැවතත් දීර්ඝ කරනු ලැබුවා. අද උදෑසන ගංගා ජල මට්ටම් වල වැඩිවීමක් තමයි අපිට වාර්තා වුණේ. පීඩාවටපත් සංඛ්‍යාව 57,015ක් වෙනවා. මරණ 9ක් වාර්තා වෙලා තියෙනවා මෙම මාස පළවෙනි දින සිට මේ දක්වා. තුවාල ලැබූ පුද්ගලයන් 1000 දෙනෙකුත්, අතුරුදහන් වූවන් 1 කෙනෙකුත්, නිවාස හානි විදිහට පූර්ණ හානි 33කුත්, අර්ධහානි 982කුත් වාර්තා වෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථානයන් 118ක් හානි වෙලා තිබෙනවා. ආරක්ෂිත ස්ථාන 28ක් පුරා පුද්ගලයන් 12,000ක් මේ වෙන විට තාවකාලිකව රඳවපවත් වෙනවා.
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා. විපතට පත් වූවන්ට සහන සැලසීමේදී කිසිදු අවස්ථාවක මුල්‍ය ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ. දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපතිතුමා සීෂෙල්ස් රාජ්‍යයට ගොස් සිටිනවා. එහි සිට දුරකථනය ඔස්සේ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට මෙම උපදෙස් ලබා දී තිබෙනවා. වියලි ආහාර ද්‍රව්‍ය, පානීය ජල සහ සෞඛ්‍ය පහසුකම් ඇතුළු විපතට පත් ජනතාවට අවශ්‍ය සුබසාධන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා. අයහපත් කාලගුණයෙන් විපතට පත් වූවන්ට සිය කනගාටුව පළ කරන ජනාධිපතිතුමා මියගිය අයගේ ඥාතීන් වෙත සිය බලවත් සංවේගයද පළ කරනවා. මේ අතර ආපදාවට පත් වූවන් වෙනුවෙන් සහන ලබා දීමට අවශ්‍ය මුදල් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දී තිබෙනවා. ආපදාවට මුහුණ දුන් අවස්ථාවේදී රුපියල් දසදහසක මුදලක් ලබා දීමට පියවරගෙන ඇති බවයි වාරිමාර්ග ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් සිසිර කුමාර මහතා ප්‍රකාශ කළේ. ජනතාවට අවශ්‍ය පිසු ආහාර අපි ලබා දෙන්න අවශ්‍ය කටයුතු දිස්ත්‍රික් ලේකම් තුමන්ලා සහ ප්‍රාදේශීය ලේකම් තුමන්ලා හරහා ඉටු කරන ආහාර පාන ලබා දීම, ඇතුළු ගංවතුර නිසා හානි වුණු ගෙවල් සඳහා පළමුවෙන් අපි රුපියල් 10,000 ආර්ථික ආරම්භ මුදල් ලබලා දෙනවා. ඇස්තමේන්තු කරලා ප්‍රාදේශීය ලේකම් තුමාට පුළුවන් රුපියල් 25,000ක් ඒගොල්ලන්ට ලබා දෙන්න අනුමත කරන්න. ඊට වඩා විශාල හානියක් ඒ ගෙවල් වලට වෙලා තියෙනවා නම් ඇස්තමේන්තු කරලා 125,000 දක්වා ආපදාවට පත්තුවන් පිළිබඳ සියලු තොරතුරු ග්‍රාම සේවා නිලධාරීවරුන් මගින් ලබාගෙන සහන ලබා දීමේ වැඩපිළිවෙල විධිමත්ව ක්‍රියාත්මක කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රකාශ කළා. අද දින හවස 12 වෙනකොට පවුල් සංඛ්‍යාව 3529 කුත් පුජ්‍යලීම් 15472ක් බලපෑමට ලක් වෙලා තියෙනවා. වැඩිම බලපෑමට ලක් වෙලා තියෙන්නේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. ආරක්ෂිත ස්ථාන කැලණියේ 6කුත් බියගම 1ක් වත්තල 2ක් ඒ විදිහට 9ක් පවත්වාගෙන යනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14ක, ග්‍රාම නිලධාරී වසන් 200ක, පවුල් 3338ක, පවුල් සංඛ්‍යාවක පුජ්‍යලයන් 12615ක් මේ සඳහා විපතට පත් වෙලා තියෙන බව ප්‍රාදේශීය ලේකම් වරුන් විසින් මට මාවිත වාර්තා කළා තියෙනවා. විශේෂ ආරක්ෂක පියවර වශයෙන් අපි නෙළුව, තවලම, නාගොඩ, බද්දේගම සහ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට ශ්‍රී ලංකා නාමික හමුදාවත් ත්‍රිවිධ හමුදාව යොදවලා අදාළ බෝට්ටු සහ ඔරු අගුල් එම ස්ථානවලට ස්ථානගත කරලා තියෙනවා. සිළුම් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කරලා තියෙනවා ආරක්ෂක ස්ථාන සරහා ජනතාව යොමු කරන්නත්, ඒ සඳහා අවශ්‍ය පිසු ආහාර අනිකුත් පහසුකම් ලබා දීම සඳහා. දැනට අපි දිස්ත්‍රික්කයේ පාලන කොට 14 තුළ පවුල් 4888ක්, පුජ්‍යලයන් 10894ක් පීඩාර පත්තු පවා තමයි වාර්තා වන්නේ. දැන් විශේෂයෙන්ම රජය මගින් දැන්වීමක් කරුවා සියලුම සහන කටයුතු අඛණ්ඩව උපනිව ලබා දී ඉස්සර කටයුතු කරන ලෙසට රජය මගින් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලැබිලා තිබෙන්නේ. සියලුම සහන කටයුතු අපි අඛණ්ඩව අධික වර්ෂාවත් සමග බෙංගාල බුක්ක ප්‍රදේශයේ සුලිකුණාටු තත්වයක් වර්ධනය වුවද එය ශ්‍රී ලංකාව හරහා ගමන් නොකරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇත්තම දැනට මේ දිනවල දිවයිනට බලපා ඇති වැසි සහිත කාලකුණ තත්වයට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ මේ වෙනකොට වර්ධනය වෙලා තියෙන අඩුපීඩන කලාපය. ඉදිරියේදී මේක සුලිකුණාටුවක් දක්වා වර්ධනය වේයි තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. කොහොමුණත් මේක දිවයින හරහා ගමන් කරන්නේ, මේක දිවයිනින් ඉවතර තමයි ගමන් කරන්නේ. අපේ දිවයින හරහා සුළං ප්‍රවාහයේ යම් තාක් දුරට වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. දිවයිනේ බස්නාහිර සබරගමුව ඌව මධ්‍යම පළාත්වල, ඒ වගේම දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල සුළඟේ වේගයේ පැයට කිලෝමීටර 50ක් වගේ දක්වා විටින් විට වැඩි වීමේ බොහෝ හැකියාවක් තියෙනවා. 2019 විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළා. 2019 මුදල් වර්ෂය සඳහා විසර්ජන කෙටුම්පත ඉදිරිපත් කරමු. විසර්ජන 2019 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහාද ඒ සේවා කාර්ය සඳහා ශ්‍රී ලංකාව තුල හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහාද ඒ මුදල් වර්ෂය තුල ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහාද එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුල වියදම් සඳහා අවශ්‍ය වන මුදල්
මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල් වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහාද ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහතකී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂාංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහාද වූ පනත් කෙටුම් පතකි. මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයෙන්ද ඇතැම් වගන්ති ජනමත විචාරණකින්ද සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාවන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කෙටුම් පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණ දැන්වීමට කැමැත් වෙමි. පනත් කෙටුම් පතේ 2, 3, 4, 5, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37 ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුව විශේෂ බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කිරීමෙන් අනුමත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවට අනුව පනත් කෙටුම් පතේ 17, 18, 24, 25, 31, 33 වගන්ති විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි. මේ ඉදිරිපත් කළාට 20 වන සංශෝධනයේට බොහෝ වගන්ති ගණනාවකට ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. මම හිතන්නේ ඒක හොඳයි. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ රටේ මූලික නීතිය නම් ඒක වඩාත් යෝග්‍ය ජනමත විචාරණ ලක්කොට සම්මත කර ගැනීම කියන එක අපිත් විශ්වාස කරනවා. මොකද ජනමත විචාරණයට යාමට පෙර යම් කඩුල්ලක් පන්නන්න තිබෙනවා. ඒ කඩුල්ල තමයි පාර්ලිමේන්තුවෙන් 3-2 අවශ්‍යයි. ඒතර පාර්ලිමේන්තුවෙන් 3-2 ලැබුණොත් විතරයි මේ ජනමත විචාරණයට යොමු වෙන්නේ. ඒ නිසා මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා හිටිනවා කිසි කෙනෙක් දැන් මේක පාර්ලිමේන්තුව බාධා කරන්න එපා. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව දිනපතා විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා. ඒ දෙසැම්බර් මාස 4 වනදා සිටයි. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා. එම අධිචෝදනාවලට අදාළ ලේඛන විත්තිපාර්ශවයට භාර දී ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. එම ලේඛන විත්තිපාර්ශවයට ලැබී ඇත්ද යන්න සොයා බැලීමට නඩුව ලබන 19 වනදා කැඳවීමට නියමිතයි. ගෝඨාභය රාජපක්ෂ, හර්ෂාන්ද සිල්වා, භද්‍රා උදුලාවති, කේමින්ද ආටිගල, ඒබ්‍රහම් ගලප්පත්ති, මහින්ද සාගල සහ මල්ලිකා කුමාරී සේනාධීර මෙහි විත්තිකරුවන් වනවා. ඇපමත සිටින මෙම සියලු විත්තිකරුවන් විශේෂ මහාධිකරණය හමුවේ අද පෙනී සිටියා. මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කිරීමට පත් කළ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කළ 2 වන නඩුව මෙයයි. පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ සපරාදී විශ්වාසය කඩකිරීම, කුමන්ත්‍රණය හා ඊට අනුබලදීම ආදී චෝදනා 7ක් යටතේ විත්තිකරුවන්ට අධිචෝදනා ගොනු කර තිබෙනවා. ඊට අදාළ ලේඛන ඇතුළු නඩු භාණ්ඩ 105ක් සහ විගණන වාර්තාවක් නීතිපතිවරයා විසින් ඇතුළත් කරනු ලැබ තිබෙනවා. මේ සඳහා සාක්ෂිකරුවන් 80 දෙනෙකු නම් කර තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා සහ දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහි නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට මාරු නොකර කොළඹ මහාධිකරණයේම විභාගයට ගන්නැයි අද නියෝග කළා. දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබෙනවා. අදාළ සිද්ධිය 2014 වසරේ කොළඹ අට ප්‍රදේශයේ සිදු වී ඇති බැවින් ඊට අදාළ නඩුවද කොළඹ මහාධිකරණයේම විභාග කිරීමට අධිකරණයට බලයක් ඇති බව නීතිපතිවරයා පවසා තිබෙනවා. ඒ අනුව නඩුව ජනවාරි මාස 16 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඔහුගේ පුද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් සහ සතස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන අයට එරෙහි නඩුවේ තීන්දුව ලබන 17 වන දින ලබාදීමට කුරුණෑගල මහාධිකරණය අද තීන්දු කළා. විත්තිකරුවන් එතෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 2013 වසරේදී යන්තම් පලාව සතුස ගබඩාවෙන් රුපියල් 150,000 අධික වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් රැගෙන මුදල් ගෙවීම් පැහැරහැරීම, සාවද්‍ය මුදල් පරිහරණය ආදිය ඔවුන්ට එරෙහි චෝදනාවයි. අයතාලෙස උපයාගත් රුපියල් මිලියන 30 ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම හරහා විශුද්ධීකරණය කරේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව අද කැඳවනු ලැබුවා.
නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන බොස්ටන් කැපිටල් පුද්ගලික සමාගමේ සභාපති රොහාන් ඊරියගොල්ල මහතාගෙන් විත්තියේ නීතිඥවරුන් හරස් ප්‍රශ්න විමසුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඔනෙලා ඉරේෂාද සිල්වා, සුජානී බෝගොල්ලාගම සහ නිත්‍යා සේනානී යන අය අධිකරණයේ අද පෙනී සිටියා. නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 30 වන දිනට කල් තැබුණා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව කොළඹ මහාධිකරණය අද කැඳවනු ලැබුවා. මෙම නඩුව පවරා තිබෙන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් කූට ලෙස යොදා ගනිමින් ජාතිවාදයේ ඇවිලවීමේ ක්‍රියාවක නිරත වූ බවට චෝදනා කරමින්, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට බලපෑමක් වන ආකාරයට කටයුතු කර ඇති බවටද චෝදනා එල්ල වුණා. අධිචෝදනා තුනක් යටතේ නඩු පවරා තිබෙනවා. නඩුවේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් වන අගමැතිවරයා සහ ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා විදෙස්ගත වී සිටින බැවින් ඔවුන්ට අද අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා අධිකරණයට දන්වා සිටියා. නඩුව ලබන වසරේ ජනවාරි මාස 22-23 යන දිනවල විභාගයට ගැනීමට නියමිතයි. තෙබුවන නගරයේදී ගිනි අවියක් අතැතිව නොසන්සුන්කාරී ලෙස හැසිරීමේ චෝදනා ලැබූ පොලිස් සැරයන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50,000ක ශරීර ඇප මත නිදහස් කෙරුණා. ඒ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අත්අඩංගුවට ගත් වැලි ලොරියක් නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මෙම පොලිස් නිලධාරියා විරෝධය පළ කළේ. පසුගිය නවවනදා විශේෂ කාර්ය බලකාය ඔහු අත්අඩංගුවට ගත්තා. දිගුකාලීන ඉතිහාසයක් ඇති සීෂෙල්ස් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා දිරටේම සෞභාග්‍ය හා සමෘද්ධිය උදෙසා ශක්තිමත්ව ඉදිරියට මෙහෙවීමට කැපවන බව සීෂෙල්ස් ජනාධිපති ඩැනිෆෝ මහතා පවසනවා. එරට රාජ්‍ය සංචාරක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයේදී සීෂෙල්ස් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සීෂෙල්සී රාජ්‍ය සංචාරයක නිරත වන්නේ එරට ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනයකට අනුවයි. දිරටේ ජනාධිපතිවරුන් ඊයේ මුණගැසී ද්විපාක්ෂික සාකච්ඡා සිදු කළ අතර ඊයේ රාත්‍රියේ විශේෂ භෝජන සංග්‍රහයක්ද පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ සීෂෙල්ස් ජනාධිපති ඩැනිෆෝ මහතා සඳහන් කළේ දිරටේ සම්බඳතාවලට වසර 30ක් සපිරෙන අවස්ථාවේ සිදු වූ ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ සංචාරය දිරට අතර සම්බඳතාවල නව කඩඉමක් සනිටුහන් කරනු ඇති බවයි. භූවිෂමතාවන් අනුව දිරට අතර වෙනස්කම් පැවතියද ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතීන් වෙනුවෙන් දිරටේම කැපවීම සමාන බවද සීෂෙල්ස් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. සෞඛ්‍ය, අධ්‍යාපනය, සංචාරක, පරිසර ආරක්ෂණය ඇතුළු අංශ ගණනාවක් තුළ ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් රාජ්‍ය අතර සමීප සම්බන්ධතා පවතිනවා. දිරට අතර නව වෙළඳ සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය උදෙසාද විධික්‍රම රැසක් පවතින බව මෙහිදී ඩැනිෆෝ මහතා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට සීෂෙල්ස් රාජ්‍ය තුළ ඉහළ ඉල්ලුමක් පවතින බවත් සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන සඳහාද වැඩි ඉඩකඩක් පවතින බවත් පෙන්වා දුන් සීෂෙල්ස් ජනාධිපතිවරයා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට සහ ආයෝජකයින්ට එරටට ඇරයුම් කරන බවද සඳහන් කළා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1800ක් පමණ මේ වන විට සීෂෙල්ස් රාජ්‍යයේ විවිධ ක්ෂේත්‍රවල සේවය කරමින් සිටින බවද එරට ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ සියලු රටවල් සමග මිත්‍රත්වයේ ගොඩනගා ගැනීමට රාජ්‍ය ගෙන යන නව විදේශ පිළිවෙත තුළ ශ්‍රී ලංකාව කෙරෙහි නව ප්‍රතිරූපයක් සහ ගෞරවයක් ජාත්‍යන්තරය තුළ හිමිව ඇති බවයි. මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සීෂෙල්ස් ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගැනීම කැපී පෙනුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සීෂෙල්ස් සංචාරයේ සනිටුහන් කරමින් එරට ජාතික උද්භිද උද්‍යානයේ බීජයක් රෝපණය කිරීම සිදු කෙරුණේ අද පෙරවරුවේ. සීෂෙල්ස් රාජ්‍යයට ආවේණික වූ විශේෂ ශාක වර්ගයක් වන කොකෝඩි මෙර ශාකයට අයත් බීජයක් මෙහිදී ජනාධිපතිතුමා අතින් උද්‍යාන පරිශ්‍රයේ රෝපණය කෙරුණා. සිය සංචාරයේ දෙවන දිනේ වූ අද සීෂෙල්ස් ප්‍රධාන අගනගරය වන වික්ටෝරියා නගරයේ පිහිටා ඇති ජාතික උද්භිද උද්‍යානය වෙත පැමිණි ජනාධිපතිතුමා සීෂෙල්ස් පරිසර අමාත්‍යවරයා සහ ජාතික උද්භිද උද්‍යාන පදනමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් ගෞරවයෙන් පිළිගනු ලැබුවා. ජනාධිපතිතුමා ඇතුළු පිරිස උද්භිද උද්‍යානය නැරඹීමට එක් වූයේ ඉන් අනතුරුවයි.
එහිදී ජනාධිපතිතුමා සීෂෙල් සමුද්‍රීය අධ්‍යන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට දෙක් වුණා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගුණාත්මක සමුද්‍රීය පුහුණුවක් හා වෘත්තීය සුදුසුකම් ලබා දෙන ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස මෙම ආයතනය ක්‍රියාත්මක වන අතර එහි කළමනාකරණ කටයුතු ශ්‍රී ලංකා ජාත්‍යන්තර නාවික හා ඉංජිනේරු උසස් අධ්‍යාපන ආයතනයේ සිදු කරනු ලබනවා. එම මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා එහි අධ්‍යාපනයේ ලබන සිසු දරුවන් සමග සුහද කතාබහකද නිරත වුණා. ජනාධිපතිතුමා ඇතුළු පිරිස ඉන් අනතුරුව සීෂෙල්සී ප්‍රස්ලින් දූපතේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් වන නිම්නීය ස්වභාවික රක්ෂිතය නැරඹීමට දෙක් වුණා. මේ වන විට සීෂෙල්සී වෙසෙන ශ්‍රී ලාංකික වෘත්තිකයින් සමග සුහද හමුවක් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සීෂෙල්ස් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. මෙම සාර්ථක දෙදින නිල සංචාරය නිම කරමින් හෙට පෙරවරුවේදී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතයි. රටේ ආර්ථිකය කිසිවිටකත් කඩා වැටීමට ඉඩ තබන්නේ නැති බව අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරනවා. රුපියලේ අගය පහත වැටීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ රාජපක්ෂ සමයේ ලබාගත් ණයකන්ද බවද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා. දැනට මේ ලෝකයේ අවප්‍රමාණ වීමේ අභියෝගයට පෙන්වලා තියෙන රටවල් වලින් මුදින්ම මුහුණ දීලා තියෙන මේ දක්වා ලංකාව. අනිත් පැත්තේ මේ ආර්ථිකය අපි යන දිශාව හරි කියන එක මේකෙන් තවත් අහවුරු වෙනවා. මොකද අපේ විෂන් 2025 කියන දර්ශනය කියන්නේ ශ්‍රී ලංකාව එක්ස්පෝර්ට් ඕරියන්ටඩ් ඉකොනොමි එකක් බවට පත්වෙන්න ඕනේ කියලා. අපේ ආණ්ඩුව බාරගත්තේ රාජ්‍ය මූල්‍ය ආර්ථික කාල බෝම්බයක්. රාජ්‍ය ආදායම් වාර්ෂික වැඩිවීම 2006දී 125.8 සිට 2014 වෙනකොට 105.1 දක්වා කඩාගෙන වැටිලා තිබුණා. අපිට මහ ණයකන්දක් උරුම වුණා. ඒ නිසා තමයි මේ අවුරුද්දේ අපි ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය ගෙවනවා රුපියල් ට්‍රිලියන 1.9%. 83% රාජපක්ෂ ණය, කොමිස් කුට්ටි, සංවර්ධන ව්‍යාපෘති නිසා තවත් ආර්ථිකයට විශාල බරක් ආවා. හම්බන්තොට වරායේ අලාභයේ 2016 දක්වා රුපියල් බිලියන 46යි. බොහෝ අමාත්‍යාංශවලට මේ බිලියන 46ක් අවුරුද්දටම ලැබෙන්නේ නැහැ. මත්තල ගුවන්තොටුපළ අපි ලබා ගන්නකොට 16 දක්වා අලාභයේ රුපියල් බිලියන 8.3යි. යුද්ධ නිමාවෙන් ඒ අය කරේ රාජපක්ෂ පවුල සදහටම තියන්නට සැලසුම් කරා මිසක් ඒකේ වාසිය රට දෙන්න හැදුවේ නැහැ. රටේ ආදායම කඩාගෙන වැසිලා තිබුණත් මේ අවුරුද්දේ අපේ රජයේ ආදායම පළවෙනි කාර්තුවේ විතරක් 12.93%කින් වැඩි වෙලා තියෙනවා. ඉතිහාසයේ හොඳම අපනේ වර්ෂය වුණේ 2017. ආර්ථිකය කඩා වැටිලත් නැහැ, කඩා වැටෙන්නෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලා අපි ඉන්නකම් මේක කඩා වැටෙන්න දෙන්නෙත් නැහැ. ආර්ථික ඔස්ට්‍රේලියාවල හැටියට කතා කරන මහින්ද රාජපක්ෂ මුදල් ඇමති වශයෙන් ඉන්නකොට 2012දී රුපියල 114කින් මාස 3ක් ඇතුළත අවප්‍රමාණය වෙනකොට එදා මේ වගේ තමුන්නාංශයට ගිහිලා ප්‍රශ්න අහන්න බෑනේ. ඇහුවනම් එහෙම සුදු වෑන් එකකින් ගිහිලා උස්සනවා. මේ සම්බන්ධයෙන් අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාද අදහස් දැක්වුවා. රාජපක්ෂ ආණ්ඩුව කළේ මොකද්ද? අධික පොලියට කෙටිකාලීන ණය විවිධ මූලයන්ගෙන් ලබා ගත්තටම ණය ගෙවීම ප්‍රශ්නයක් නෙවෙයි ආදායම් ඉපදෙවුවන. ශ්‍රී ලංකන් එක විතරක් ගෝඨාභය රාජපක්ෂ සහ නිශාන්ත වික්‍රමසිංහ පාලනය කරපු දැන් මේ ආර්ථිකය පාලනය කරන්න ඉන්නේ වියට්නම් හදාගෙන ඒගොල්ලෝ විතර මිහින් ලංකා එකේ සහ ශ්‍රී ලංකන් එකේ කරපු විනාශය රුපියල් බිලියන 200ක් අද මේ වෙනකොට අද සෑම පුරවැසියෙක්ම රුපියල් 10000ක් හොයන්න ඕනේ ගෝඨාභයගේ නිශාන්ත වික්‍රමසිංහගේ පරිපාලන නොහැකියාවට. තව කට්ටිය කියන්නේ අපි පිටරටවලින් ණයට අරගෙන හරි අපි සල්ලි දාලා මේ රුපියල ආරක්ෂා කරගමු. දැන් ඒ විදිහට රාජපක්ෂ යුගයේ කළා. 2005 ඉඳන් 15ට ඩොලර් බිලියන 4.2ක් දාලා මේ රුපියල ආරක්ෂා කරන්න බැලුවා. ඒ කියන්නේ සල්ලි දැම්මයි කියලා අර මූලික ලෙඩේ විසඳ ගන්න නැතුව රුපියල ආරක්ෂා කරන්න බෑ. මේ තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් එකේ පොලිය අනුපාතය. 2009 ඉඳන්ම තියෙන්නේ 100.025යි. 2015 වෙනකම්. ඒකට මේ තරම් අඩු පොලියට 0.25ට ඩොලර් බිලියන ට්‍රිලියන ගාණක් එනකොට මොකද කළේ ඇමරිකාවේ අය? මේවා ගෙනල්ලා දැම්මා ලංකාව, ඉන්දියාව වගේ විශාල පොලිය ගෙවපු මූල්‍ය වෙළඳ පොලට මේවා ගෙනල්ලා අතහැරියා. එහෙම නැතුව මේක රාජපක්ෂ ආණ්ඩුවේ විශේෂ හයියක් එහෙම නෙවෙයි. ලෝකයේ ඒ වෙලාවේ ඇතිවෙච්ච තත්වයකින් ඇතිවෙච්ච පොඩි වාසියක් අපේ ලංකාවටත් ආවා. ඇමරිකා එක්සත් ජනපදයේ ධනය තිබුණා. ඒ ධනය ලංකාව වගේ රටවල් වලට ගලා ආවා. අනුක්‍රමයෙන් දැන් ඇමරිකා එක්සත් ජනපදයේ තමන්ගේ පොලී අනුපාත වැඩි කරගෙන යනවා. ඒ නිසා එක්සත් ජනපදයේ පොලී අනුපාතය ඉහළ යනකොට මේ ආකාරයට අපේ රටේ සියනේ සල්ලි ටිකත් එළියට යනවා. ඔක තමයි වෙලා තියෙන්නේ.
නරහෙන්පිට නගරය ආසන්නයේට කිඹුලෙකු පැමිණ තිබෙනවා. නාවල කිරිමණ්ඩල මාවතේ හීන් ඇලදිගේ නගරයට පැමිණි කිඹුලෙකු අද පෙරවරුවේ ප්‍රදේශවාසීන් දැක තිබෙනවා. මුහුදු ජලය ඇලමාර්ගයේ ඔසේ ගලා යෑම හේතුවෙන් මෙම කිඹුලා ඇලෙන් එගොඩ වී නගරයට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කරනවා. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. යලිතමුවමු රාත්‍රියේ 10ට. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk